නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. කවුද? මම? දැන් මෙහෙමත් කළා. ඒක තමයි මේ කණ්ඩායම නාගානන්ද නිවැරදි තීරණයක් ගන්නේ. මේ සම්බන්ධයෙන් බොහෝ විට ඔබ අද හෙටම තොරතුරු දැනගනී. නාගානන්ද තවත් දේශපාලන පක්ෂ සමග ගිවිසුමක් එළඹට තියෙනවා. ඒ ගිවිසුමත් ඔබ දකි. එතකොට ඔබ දකි කාටද ඔහු සහයෝගය දෙන්නේ කියන්නේ. ඒක ගැන මට ඔබට කියන්න බෑ. ජවිපෙද එක්සත් ජාතික පක්ෂයේද පොට්ටුවද කියලා. නමුත් ඔහු ඒක තමයි ඔහු දැන් එහෙලි කරයි. ඔබට ඒක අනිවාර්යයෙන්ම ඔබේ සිහිනේ සැබෑ වෙන පක්ෂයක් සමග තමයි නාගානන්ද එකතු වෙන්නේ. ගැලපෙන දේශපාලන පක්ෂය දැනට මේ වංචාවේ දූෂණී ඉන්න ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකවත් නෙවෙයි. හරි, පැහැදිලි වෙන්නේ. ඒක මර්කස් මට ඒකට ඔවුන්ගේ අවසරයක් නැතු කියන්නේ මේ අපි දැන් ගිවිසුම දෙපාර්ශ්වයේ අත්සන් කිරීමෙන් අනතුරුව ඔබට ඒක දැනගන්න පුළුවන්. ඔබ දකි මේ මැතිවන ව්‍යාපාරයේ පුරා නාගානන්ද මේ තියෙන ක්‍රමවේදී වෙනස් කරන්න ඔහුට ගන්න පුළුවන් සෑයම පියවරක්ම ගනී. මට ඒ මං කිව්වනේ ඒක ජනතා විමුක්ති පෙරමුණ නාගානන්ද සමග ගිවිසුමකට එළඹෙනවා නම් ඒ ගිවිසුම රටට ප්‍රසිද්ධ කළාට පස්සේ නාගානන්ද ඔබට නම හෙළි කරයි. ඒක පාක්ෂිකව නමක් කියන්න බෑනේ. ගිවිසුම හෙළි කරලා පස්සේ මගේ හිත මෙහෙමයි. මගේ හිත ඔබේ හදවත ඔබේ කඳුළු සමග තමයි නාගානන්ද ඉඳින්දා. ඔබේ යම් දෙයක් හිතනවා නාගානන්ද ඔබව නියෝජනය කරන පක්ෂය සමග ඉඳී කියලා අන්නේ පක්ෂය සමග ඔහු ඉන්නවා.